සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරීනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 45 වෙනි පදයෙන් ප්‍රකාශ කරන දෙමියයි විශ්වාස කළ තැනැත්ති ආශිර්වාද ලද්දේය මක්නිසාද ස්වාමීන් වහන්සේ කෙරෙන් ඇට කියන ලද දේ සම්පූර්ණ වන්නේයයි කීවාය දයබර දේවදරුවනේ අද උදෑසනත් එලිසබත් සහ මරියා අතරේ සිද්ධ වුණු සන්නිවේදනයේ කොටසක් අපි මෙනෙහි කරනකොට අපි දකිනවා එලිසබත් මරියා තුමියට මෙවැනි ආකාරයෙන් කතා කරන්නට මූලිකම හේතුව මරියා තුමිය තමගේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ වචනේ කරුණු කොටගෙන ඒ දේ සිදුවෙන්නට කලින් ක්‍රියාත්මක කරපු නිසා එලිසබත් මරියා තුමියට ආශිර්වාද කරා යේසුස් වහන්සේගේ මව නිසා විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා ඒ තුල ජීවත් වෙන්න ගත්ත තීරණේ මතයි මොන වගේ වාතාවරණයකට මුහුණ දුන්නත් මරියා තුමිය දෙවියන් වහන්සේ තුල තිබුණු ඇදහිල්ල ජීවිතෙන් ප්‍රකාශ කරා කිතුණු ජීවිතේ කියන්නේ ඇදහිල්ලෙන් පිහිටුණු දෙයක් අපි දෙවියන් වහන්සේගේ වචනේ දී තිබෙන හැම පොරොන්දුවක්ම අපේ ජීවිතේට අදාළ කරගන්න නම් අපි ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි. අද බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ කියන එක විශ්වාස කරනවා. නමුත් Tamanගේ ජීවිතේ ප්‍රශ්නයක් කියලාබුනාම ඇදහිල්ලෙන් ක්‍රියා නොකර පෙනීමෙන් ක්‍රියා කරනවා. ඇදහිල්ල දෙවියන් වහන්සේගේ බලය විතරක් නෙමෙයි උන්වහන්සේ ඒ කියපු කාරණාව ඒ කෙනාගේ ජීවිතේ ඉෂ්ට කරනවා කියන එක නිසකවම විශ්වාස කරන්න අවශ්‍යයි ඇදහිල්ලෙන් ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිත රටාව සම්පූර්ණයෙන්ම පොරොන්දුව දැස යොමු වෙලා තිබෙනවා කියන එක ස්ථිර වෙන්නේ යාගේ ක්‍රියාකලාපෙන් මොන වගේ බලාපොරොත්තුවක් නැති ස්ථානයක් වුණත් දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වෙයිද කියා අන්නය සැක කරත් කාලාන්තරයක් ඉන්න වුණත් ඇදහිල්ලෙන් ක්‍රියා කරන අයගේ ජීවිතේ ජීවත්ලිතකම අත්දැකීමක් වෙනවා ඇදහිල්ලට අද උදෑසන ඔබට මම උදාහරණයක් දෙන්න ඔබ වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඒ වෛද්‍යවරයා කවුද කියන එක දන්නේ නැහැ. ඔහු මිනිස්සෙක් පමණයි. ඒ වෛද්‍යවරයා ඔබට දෙන බෙහෙත් වට්ටෝරුව ඔබට කියවන්න තේරෙන්නේ නැහැ. නමුත් ෆාමසියකට ගිහිල්ලා ඒ බෙහෙත් වට්ටෝරුව ලබා ගත්තන් පස්සේ ඔබ ගෙදර ගිහිල්ලා ලියා තිබෙන ආකාරයට ප්‍රතිකාර ලබා ගන්නවා අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා ඇදහිල්ලෙන් ජීවත් වෙන අය ආශිර්වාද ලත් කියලා මක්නිසාද එවැනි අය නිර්භීතයි ඒගොල්ලන්ට මොන වගේ ප්‍රශ්න ගැටලු අමාරුකම් තිබුණත් ශුද්ධාඥානන් වහන්සේගේ බලයෙන් මුහුණ දෙන හැම දෙයකටම සතුටෙන් ප්‍රතිචාර දක්වනවා වේදනාවක් ආවත් ඒක දෙවියන් වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිතේට යහපත සඳහා හරවනවා කියන එක ස්ථීරව විශ්වාස කරනවා කනස්සල් හිත වේදනාව හැලහැප්පි මැදියේ දුර්වලකම් ප්‍රශ්න ගැටලු මැදියේ එවැනි අය ඇදහිල්ලෙන්ම ක්‍රියා කරනවා
මක්නිසාද ඒගොල්ලෝ විශ්වාස කරන දේ මෙයයි දෙවියන් වහන්සේ මේ හැම දෙයක් පිටිපස්සෙම ක්‍රියා කරනවා නොපෙනෙද්දි ක්‍රියා කරනවා නොහැඟෙද්දි ක්‍රියා කරනවා අපි දැන් යාඥා කරමු අබ්බා පියාණනි දවස්පතා ඇදහිල්ලෙන් ඇවිදින්න මට කරුණාව දෙනු මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආමෙන් ශලෝම් මරණාතා